අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල ખાනිජ තෙල් එකට රුපියල් නැහැ රුපියල් නැති නිසා ඩොලර් නැහැ ආයෙත් සල්ලි අච්චු ගහන්න වේවි ආචාර්ය නන්දලාල් කියයි උද්දමනයේ ඉදිරි මාස දෙකේදී 70 පනින්න පුළුවන් ජනපති මන්දිර ප්‍රදේශයට උද්ඝෝෂණකරුවන් ඇතුළු වීම වළක්වමින් එල්ලු නියෝගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි විරෝධතා දැක්වීමේදී නීතිමය රාමුව තුල කටයුතු කරන්න පොලිස්පති ඉල්ලයි මහසංග රත්නයේ පිටකොටුවේ සත්‍යග්‍රහයක විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාපැදියෙන් කොළඹට කංචනගේ තෙල් සූත්‍රය සූත්‍ර වැඩක් 92 ලීටරෙන් 171ක් ලාභ ලබන හැටි ජනක රත්නායක හෙළි කරයි රුසියානු තෙල් සමාගම් දෙකක නියෝජිතයින් ලංකාවට අදත් තෙල් පොලිමක මරණයක් දුම්රිය වෘත්තීය සමිතිය දුම්රිය මූලස්ථානයේම වටලයි වෛද්‍යවරයා අවශ්‍ය තැනට පැණි බූන්දි වෙලෙන්දන්පත් කිරීම සියඹලා කෑවේ සිරිපාල විතරමද අද ටෙලිවැකියෙන් ලෝකේ හොඳම රැකියාව බොරිස් ජොන්සන් අතහරී ප්‍රථමයෙන් දේශීය පුවත් හෙට සහ අනිද්දා ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ උද්ඝෝෂණ වළක්වාලා නැයි පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ප්‍රතික්ෂේප කළා. මේ අතර පොලිස්පති ඉල්ලන්නේ නීතිමය රාමුව තුල උද්ඝෝෂණ පවත්වන ලෙසයි. මෙම ඉල්ලීම ඉදිරිපත් කළ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් හෙට හා අනිද්දා යන දිනවල දේශපාලන පක්ෂ සහ සිවිල් ක්‍රියාකාරීන් වෘත්තීය සමිතිය ඇතුළු පිරිස් විසින් ජනාධිපති මන්දිරයේ පිහිටි ප්‍රදේශයට ඇතුළු වී අයුතු ජනරාශිය වශයෙන් කටයුතු කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබෙන බවයි සඳහන් කළේ. මේ බව සඳහන් රහසිගත බුද්ධි වාර්තාවක් කවරේක බහා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළා. අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ මෙම ප්‍රදේශයේ ජනාධිපති මන්දිරයට අමතරව මූල්‍ය මර්මස්ථාන තරුපහේ හෝටල් ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක්ම පිහිටා ඇති බවයි. එබැවින් යම් හේකින් නීති විරෝධී ජනරාශියක් වශයෙන් විරෝධතාකරුවන් කටයුතු කළහොත් ඉන් මෙරට ආර්ථිකයට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවේ හැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ප්‍රකාශ කළා. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් යම් නීති විරෝධී ජනරාශියක් මතුවන්නේ නම් ඊට අදාළව කටයුතු කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95, 96 සහ 97 වගන්ති යටතේ පොලිසියට බලය තිබෙන බවයි සඳහන් කළේ. එබැවින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන භාෂණයේ නිදහස නැමැති මූලික අයිතිය කප්පාදු කිරීම සඳහා අධිකරණය ආයුධයක් වශයෙන් භාවිතා කිරීමට පොලිසිය දරන උත්සාහය අනුමත කළ නොහැකි බවද පෙන්වා දුන්නා. පොලිසිය ඉල්ලා සිටින තහනම නිකුත් කරනු ලැබුවහොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන පුරවැසියන්ට නිදහසේ ගමන් බිමන් යාමට තිබෙන මූලික අයිතියද කප්පාදු වන බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලිසිය විසින් සඳහන් කර තිබෙන ප්‍රදේශවල ආර්ථික මර්මස්ථාන පිහිටා තිබෙන බව අධිකරණය විසින්ද පිළිගන්නා බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අදාළ ප්‍රදේශයේ යම් අපරාධමය සිද්ධියක් මතු වුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිසියට බලය තිබෙන බවද සඳහන් කළා. ඒ අනුව පොලිසිය විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි මහේස්ත්‍රාත්වරයා තීන්දුව කළේ. මේ අතර පොලිස්පතිවරයා ඉල්ලා සිටින්නේ සියලුම උද්ඝෝෂණ නීතිමය රාමුව තුළ පැවැත්විය යුතු බවයි. මෙම අවස්ථාවේදී සියලුම මහජන ක්‍රියාකාරීන් දේශපාලන නායකින් හා ආගමික නායකින් ඇතුළු සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ තම මූලික අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා කටයුතු කරන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව රජයේ සහ පුද්ගලික දේපළ වලට හානි සිදු කිරීමෙන් සහ නීති අනුකූල සේවය යොදවා සිටින රජයේ හා පුද්ගලික සේවකයන්ට බාධා කිරීමකින් වැළකී නීතිමය රාමුව තුළ එම අයිතිවාසිකම් භුක්ති විඳින ලෙසයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලදී ගැනීමට රුපියල් නැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අවසානයේදී අපට සිදුවන්නේ මුදල් අච්චු ගැසීමට බවයි ඔහු අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ. විදුලි බල මණ්ඩලය වැනි ආයතනවල ක්‍රමවේද වෙනස් කළේ නැත්නම් මේ ප්‍රශ්නවලට විසඳුම් නැති බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙන්වා දෙනවා. පොලි අනුපාතය වැඩි කළ අපි බලාපොරොත්තු වෙන්නේ මේ උද්දමනය
පාලනය කිරීම. දැනට පවතින උද්දමනය 50%ක් විතර වෙනවා. මේක දැන් අපිට පේන විදිහට අපි පේන විදිහට මේක 70% මට්ටමට යන්න පුළුවන් ඊළඟ මාස කිහිපය තුළ සර්වාර්ථික වැඩපිළිවෙල යටතේ මහ බැංකුව කරන්නේ මුල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පමණයි. ඒතර මුල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් බලවෘත්ති වෙන උද්දමනය පාලනය කිරීම. නමුත් ඒක මහ බැංකුව පමණක් තනියම කළ හැකි දෙයක් නොවේ. ඒකට අනිත් මැක්‍රෝ ඉකොනොමික් පොලිසීස් කියන්නේ රාජ්‍ය මුල ප්‍රතිපත්ති ඊට අමතරව රජයට අයිති ව්‍යාපාර CPS පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක ඒ වගේ රාජ්‍ය ආයතනවලත් වෙන්න තියෙන යම්කිසි ව්‍යවහාත්මක වෙනස්කම් සිදු වෙන්න ඕන. එහෙම නැතුව මේක මුදල් ප්‍රතිපත්තියෙන් පමණක් තනියම කළ හැකි දෙයක් නොවේ. තෙල් වලට මිල සූත්‍රයක් හඳුන්වා දීලා තියෙනවා. දැන් ඒක වැඩ කරනවා. ඒක තියෙද්දි වුණත් තවමත් ලංකා කන්සල් සංස්ථාවට අවශ්‍ය රුපියල් ප්‍රමාණයවත් එකතු වෙන්නේ නැහැ. එයාට අවශ්‍ය ඩොලර් ටික ගන්න. අපි ඩොලර්ස් අපි කොහොම හරි හොයාගෙන දුන්නත් ඩොලර්ස් අපිමත් අමාරු මේ වෙලාවේ. මොකද බැලන්ස් ඔෆ් පේමන්ට් ක්‍රැෂ් වෙලා තියෙන්නේ. සොයාගත්ත ඩොලර් ටික ගන්න පෙට්‍රෝලියම් කෝපරේෂන් රුපියල් නැහැ. අවශ්‍ය ප්‍රමාණය නැහැ. ඒක තමයි ඊළඟ ප්‍රාතවල ප්‍රශ්නේ. දැන් මුලේ වැඩි කළා තියෙද්දි සීලුම් තෙල් ටික විකුණලා ඉවරලා තියෙද්දි විකුණන්නේ මුදලටනේ. එතකොට ඊළඟ තෙල් නැව ගන්න අවශ්‍ය රුපියල් ප්‍රමාණය නැතුනාම දැන් ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. CPC එකෙන් ඉල්ලනවා බාණ්ඩක් ගාරෙන් රුපියල්. ඒකොල්ලන්ගේ එදිනෙදා අවශ්‍යතාවට අමතරව ආදායම් විදමන අමතරව දැන් CPC එකෙන් රුපියල් ඉල්ලනවා මේ මිල වැඩිකාරට පස්සෙත් බාණ්ඩගාරයෙන් දෙන්න කියලා. ඒතර බාණ්ඩගාරයට ඒක ඒගොල්ලෝ එකේ තියෙන එකක් නෙමෙයි. ඒතර ඒගොල්ලන්ට දෙන්න ක්‍රමයක් නැහැ. ඒතර ඒගොල්ලෝ කියනවා මහ බැංකුවට මොනිටරි ෆයිනෑන්සින් අපිට සල්ලි අච්චු ගහලා දෙන්න කියලා කියනවා. CPC එකේ සමහර හේතු තියෙන බව. මොකද හේතුව මිල වැඩිකරේ ගොඩක් ප්‍රමාද වෙලා. ඒතර කලින් විකුණලා තියෙන පාඩුවට. ඊට අමතරව දැනට විකුණුනේමටත් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට තෙල් සැපුවාම ඒගොල්ලන්ගේ මුදල් හම්බෙන්නේ නැහැ. මොකද හේතුව CB එක දුවන්නේ ඉතිරිසාර අධික පාඩුවකට තමයි. මොකද ඒ මිල වෙනස් කිරීමක් කරපු නැති නිසා. එතකොට CPC එක තෙල් විකුණන කොටසක් ලැබෙන්නේ නැහැ CB එක විකුණන ටික. ඊට අමතරව කලින් වෙච්ච පාඩු වලට යම් කිසි ආකාරයකට බැංකු වලට ගෙවන්න තියෙන නිසා එතන ලොකු ඒ පැත්තේ හිරවීමක් වෙලා තියෙනවා. මේක අත් වශයෙන්ම මෑත කාලයේ සිදුවෙච්ච කලින් ඒ තීරණ නොගැනීමේ ප්‍රමාද වීම නිසා දැනට මේක බරපතල තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. CPC එක අද වෙනකොට බාණ්ඩංගරෙන් ඉල්ලන රුපියල් බිලියන 217ක් ඒගොල්ලන්ට ඩොලර් මිලදී ගැනීමට ඩොලර් 300 මිලදී ගැනීමට බාණ්ඩංගරෙන් ඉල්ලන බාණ්ඩගාරයේ කෑෂ් ෆ්ලෝ එක මේක තිබිච්ච ගන්න නෙමෙයි. ඒතර කොහෙන්ද බාණ්ඩගාරයක පාට බිලියන 200ක් දෙන්නේ? ඒගොල්ලෝ ඉල්ලන මහ බැංකුවේ. ඒතර අපිට තීරණය කරන්න වෙන්නේ මහ බැංකුව සාදීනෝ අපි කටයුතු කරනවා. නමුත් මහ බැංකුව තීරණය කරනනම් අපි තවත් රුපියල් දෙන්න නැහැ කියලා. එතකොට CPC එකට ඩොලර් අපේ ඩොලර් තිබුණා ගන්න ක්‍රමයක් නැහැ. මේ තියෙන තෙල් නැති තත්ත්වය තව දික් කළා තියන්නේ. ඒක තමයි තියෙන අමාරු තත්ත්වය. එතකොට ඒ වගේ ක්‍රියාත්මක කළ හැකිව තිබූ කළ යුතුව තිබූ යම් කිසි ආකාරයක මිල වෙනස් කරපු නැති එකේ ප්‍රතිවිපාකවල බරපතලම තත්ත්වය තමයි මේ දැන් අපි අත්දින්නේ. මුදල් ප්‍රතිපත්තියෙන් පමණක් මේක විසඳිය නොහැකි. මේ ප්‍රශ්න විසඳීමට අනිවාර්යයෙන්ම රාජ්‍ය මුල ප්‍රතිපත්තිය අර රාජ්‍යට අයිති ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් වල තියෙන ඔක්කොම එකවර හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළොත් පමණයි මේක අපිට හැකි ඉක්මනට මෙතනින් ගොඩ එන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපිට දිගටම ওই කාලේ වෙනකොට අගමැතිතුමාක වෙන මුදල් අච්චු ගන්න වෙනවා කියලා ඒක සත්‍යයක්ද? මේ තියෙන විදියට අපි මුදල් අච්චු ගහලා CPC එකට තෙල් ගන්න සල්ලි දුන්නේ නැත්නම් මුළු රටේම තෙල් නැති වෙනවා. අපි මහ බැංකුව මුදල් අච්චු ගහලා ෆොරෙන් එක්ස්චේන්ජ් වල තියන්නේ ප්‍රධාන වශයෙන් රජයේ විදේශ ණය ගෙවීමට. ගෙවනකොට ආණ්ඩුවට රුපියල් තිබුණේ නැහැ. එතකොට මහ බැංකුවේම අච්චු ගහලා ඩොලර් අරගෙන ඒකයි මහ බැංකුවට දීලා අපේ තියෙන ඩොලර් ටික අරගෙන තමයි ඒ විදේශ ණය ගෙවුවේ අප්‍රේල් මාසේ වෙනකම්. ඉන්ධන මිල සූත්‍රයේ ගැටලුවක් පවතින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. වැරදි සූත්‍රයක් නිසා ඉන්ධන සූත්‍රයක් වී ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ. මාසි 26 තියෙන දත්ත අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ IOC එක මේ 92 කියන පෙට්‍රල් මිලදී ගන්නේ ඩොලර් 157කට නෙවෙයි ඩොලර් 100කට. අපිට මේක ලංකාවට ගෙනෙන්න යන්නේ රුපියල් 228ක් පමණයි. ඊට අමතරව LC ඕපනින් චාර්ජස් තියෙන ට්‍රාන්ස්පෝර්ටේෂන් තියෙන ෂෙඩ් එකට ගෙවන කමිෂන් එක ඔක්කොම දාපුවාම එක ලීටරයක් මේ ඔක්කොම වියදම් දරලා රුපියල් 44ක ටැක්ස් එකකුත් ගෙවලා සම්පූර්ණ වියදම් වෙන්නේ රුපියල් 300කට අඩු ප්‍රමාණයක් 298ක් වැනි ප්‍රමාණයක්. 92 පෙට්‍රල් ලංකාව විකුණන්නේ රුපියල් 470කට. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක ලීටරයකින් රුපියල් 171ක විශාල ප්‍රමාණයේ ලාභයක් මේකෙන් ලබනවා. පෙට්‍රල් 95ත් එහෙමයි. අපි ඉම්පෝට් කරපු ડોකියුමන්ට්ස් වල තියෙන්නේ 103යි. එයාලා ඉම්පෝට් කරන ડોකියුමන්ට් එකේ තියෙන 258යි. ඩොලර් 55ක විතර වෙනසක් තියෙනවා. ඔටෝ ඩීසල් ආනයන කරන දත්ත අනුව ගෙවලා තියෙන්නේ එක ලීටරයට
ඔටෝ ඩීසල් එකට 112යි සුපර් ඩීසල් එකට 115යි ඔටෝ ඩීසල් එකේ ගාන වෙන්නේ ලංකාවේ රුපියල් 299යි සුපර් ඩීසල් එකේ 336යි සුපර් ඩීසල් එකෙන් රජයට ආදායමක් ලැබෙනවා ටැක්සේෂන් වගේ රුපියල් 47ක ප්‍රමාණයක් පමණ CPC එකට රුපියල් 183ක වගේ ශාල අතිරේක්ත ආදායමක් ලබනවා කෙරසීන් ඔයිල් ඒ කියන්නේ ජෙට් ඔයිල් මිලදී ගන්න ලබන්නේ ඩොලර් TIF 105කට බැරල් එක කෙරසීන් ඔයිල් එක මෙයාලා ඉම්පෝට් කරනවා කියන්නේ ඩොලර් 171කට ඒ අනුව අපිට පේනවා ඩොලර් 66ක ප්‍රමාණය අතිරේක්ත ප්‍රමාණයකට තමයි මේ ගණනය කිරීම කරලා තියෙන්නේ ඇත්තම ගණනය කිරීම අනුව ලාම්බු තෙල් ලීටරයක වියදම යන්නේ රුපියල් 252යි එක ලීටරයක් සඳහා ෆර්නස් ඔයිල් ලංකා විදුලි බල මණ්ඩලය ගෙවනවා රුපියල් 419යි ෆර්නස් ඔයිල් ලීටරයක් ගෙන්වා ගැනීම සඳහා අපි ගෙවන්නේ ඩොලර් 75ක වැනි සුළු ප්‍රමාණයක් එක බැරල් එකකට එතකොට ඒකේ වියදම එක ලීටරයකට යන්නේ රුපියල් 175යි පොඩි ටැක්ස් එකක් ගහනවා පෑල් එකක් රුපියල් 12ක වගේ ඒ රුපියල් 175ක් වෙන ෆර්නස් ඔයිල් ලීටර එක විකුණන්නේ CB එකට රුපියල් 419කට ඒ කියන්නේ එක ලීටරයකින් රුපියල් 270ක පමණ විශාල මුදල් ප්‍රමාණයක් ඛනිජ තෙල් නීතික සංස්ථාව විසින් අය කරනු ලබනවා ක්‍රූඩ් ඔයිල් එක ලංකාවට ගේනකොට බැරල් එකක කොස්ට් එක වෙන්නේ ඩොලර් 72යි ඒක වේටඩ් ඇවරේජ් එකෙන් බලලා තියෙන ඒකේ කොස්ට් එක වෙන්නේ රුපියල් 175යි එක ලීටරයක 115ක 17ක පමණ ප්‍රමාණයක ලාභයක් ලබන්න පුළුවන් ක්‍රූඩ් ගැන ලයික රිෆයින් කරපුවා මට 100%ක් විශ්වාසයි පෙට්‍රල් ලීටරයක් රජයේ වියදමත් එක්ක 92 කොස්ට් වෙන්නේ 298යි 95 කොස්ට් වෙන්නේ 308යි ඔටෝ ඩීසල් එකක් 299යි සුපර් ඩීසල් එක 336යි ලාම්බු තෙල් එක 252යි ක්‍රූඩ් ඔයිල් එකෙන් ගන්න හැම ඔයිල් එකක්ම රුපියල් 170යි ෆර්නස් ඔයිල් එක 175යි අතිරික්ත ලාභයක් ලැබුණාට මේ ආයතන හරියට මේ අර ස්ටීවන් හොප්කින්ගේ කළු ආවට තියෙන මේ එන මුදල් ඔක්කොම ප්‍රමාණය ඒකට ගියාම ඒවා නිකම් වාෂ්පල යනවා මේ සඳහා ඉක්ම ක්‍රියාත්මක වෙන්න ඕන මම මේ පිළිබඳ දැන්ටමත් කම්ප්ලේන්ට් කරලා තියෙනවා හියුමන් රයිට් කමිෂන් එකට ඒ සඳහා අවශ්‍ය සියලුම දේවල් කරනවා මේක මේ කියලා හරිගෙන නැත්නම් මම හිතනවා පුද්ගලයෙක් වශයෙන් මගේ හියුමන් රයිට්ස් වයලේට් වුණා කියලා මගේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් වයලේට් වුණා කියලා මම සුප්‍රීම අධිකරණයේ යාමටත් මම යන්න අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නවා කියන එක මම පැහැදිලිව මේ ආයතන වලට මම දන්වා සිටිනවා මේ ડોකියුමන්ට් එක පදනම් කරගත්තාම කාටද වැරදි කියන්න පුළුවන් 100ට ගණන් 150ක් කියලා දැම්මහම ඒක තේරෙන වැරද්ද තියෙනවා අමතුමාටත් මම මේක ප්‍රශා කරලා තියෙනවා ඉතින් මහජනතාව නොමග යන්නේ මමද දේශපාලන අධිකාරියද කියන එක ඉදිරි දවස් කීපෙදී තීරණය වෙයි අදත් තෙල් පෝලිමක මරණයක් වාර්තා වුණා. ඒ පයාගල IOC ඉන්ධන පිරවුම්හලේදී. ඉදිරි සතියේදී මෙරට සියලුම ෆාමසි වැසියාමේ තර්ජනයක් පවතිනවා. ඒ ඉන්ධන නැතිකම නිසායි. එසේම ශීතකරණ පවත්වාගෙන යාමට ජෙනරේටර් ක්‍රියාත්මක කිරීමටද ඉන්ධන හිඟ වෙමින් තිබෙනවා. මාළු ප්‍රවාහනය සේම සමහර ආර්ථික මධ්‍යස්ථානත් අඩක් වසා දමා තිබෙනවා. දැන් ඉන්ධන අර්බුදය පිළිබඳව වත්මන් තත්ත්වය. අදත් ඉන්ධන පෝලිමක මරණයක් සිදු වුණා. ඒ පයාගල IOC පිරවුම් හලේදී. මෙසේ මියගිය 67 මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මේ අනුව 18 දෙනෙකු ඉන්ධන පෝලිම් ආශ්‍රිතව මිය ගොස් තිබෙනවා. පාන්දර 1ට විතර තමයි මෙයාට මේ වැසනීප වෙලා තියෙන්නේ. ඔව් මේ ට්‍රීවිල් එක තමයි අරන් ගිහලා තියෙන්නේ. පපුවේ අමාරුවේ කිව්වම මෙයා ඉස්පිරිතට ඩග්ග අරන් ගියා. මොකද අනිත් ට්‍රීවිල් තෙල් තියුනේ නැහැ. කීප දෙනෙක් බැලුවා ගිනියන. නමුත් ගිනියන ගමයක් තියුණා තෙල් තියුන්නේ නැහනේ. ආවට පස්සෙ තමයි පළමුවිට පාන්දර පණිවිඩය නැතුණා කියලා. අද තෙල් එකේ ඒ කියලා අපි සැරින් අපි ඇහුවා. ඊට පස්සේ මගේ තව හිතවත් යාළු ටිකක් ඉන්නවා. ඒගොල්ලත් එක්ක ඕමි ගැහුවා. මේ මට පපුවේ අමාරුකම ආව එක්කගෙන යන්න කියලා කිව්වා. ඒ කියන්නේ මං ඇහුවා කාලාද බිල්ලාද කොහොමද කියලා අරනේ. කතා කරන වෙලාවක් තිබ්බේ නැහැ. මෙයා කොහරි දවසක් දෙකක් කොහේ ඉඳලා පොලිමි දිනනවා. ඉදිරි සතිය වන විට මෙරට සමස්ත ඔසුසල් පද්ධතියම බිඳ වැටිය හැකි බවයි වාර්තා වන්නේ. දැනටමත් 50%ක් පමණ ඖෂධ හිඟයි. මේ තත්ත්වය දැනට පවතින ඉන්ධන අර්බුදයත් එක්ක තවත් වර්ධනය වනු ඇති. ඒ ඖෂධ බෙදා හැරීමට ඉන්ධන නැතිකම නිසායි. එසේම ඔසුසල් වල ශීතකරණ පවත්වාගෙන යාමටද විදුලි කප්පාදුව බාධාවක් වී තිබෙනවා. ජෙනරේටර් ක්‍රියාත්මක කිරීමටද ඉන්ධන නැති බවයි ඔසුසල් හිමියන් පවසන්නේ. මාරු ප්‍රවාහනයේද ඉන්ධන හිඟය නිසා බිඳ වැටෙමින් පවතිනවා. දින 7කට පසු මහියංගණය IOC ඉන්ධන පිරවුම් හලට අද ඉන්ධන ලැබුණා. එෙහිදී අවට පොලිස් තහන 6ක නිලධාරීන් වෙනම පෝලිමක් නිර්මාණය කිරීම හේතුවෙන් ජනතාවගෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්. එෙහිදී එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ගන්න ගහන්න
ටිකට් එකට ගන්න විදියක් නැහැ. පොලිමේ හිටියේ. පොලිමේ ඉරිදා ඉඳලා අපි මේ පොලිමේ. එයාල රාජ්‍යයෙන් කියලා ඉස්සරහට එවිලා ගහගෙන. ඒක සාධාරණයිද කියන්නේ? මෙව්වාගේ ඇස්සේ ඉඳලා ඔය මහේ කියන්න හොරා කපියව දෙන්න කියලා. උන්ට ගෙවල් වලට එනවනේ ඔක්කොම අපිටනේ නැත්තේ. දෙල් බවුසරේ ආපුවන් පස්සේ පොලිසියටයි අනිත් කට්ටියටයි අත්‍යවශ්‍ය හබම් කොට අනිත් කට්ටිය කොහමද ගහගන්නේ? ඒ මිසුත් අයම යන්න ඕනේ. ඉස්පිරිතාල ළමේ කරා යන්න ඕනේ. ඊන ටික හරියක බෙදලා දෙන්න ඕනේ. රාජකාරියට යමින් සිටියේදී තෙල් නොමැතිව යතුරුපැදිය මග නතර වූ පොලිස් නිලධාරියෙකුගේ යතුරුපැදියක් වෙනත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු පැමිණ ඇදගෙන යන දර්ශනයක් පිළිබඳව අපට වාර්තා වුණා. හැටන් නගරයේදී ටෝකන් ලබා දීමට පොලිසිය මැදිහත් වීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. හැටන් IOC පිරවුම් හලින් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීමත් සමග යතුරුපැතිකරුවන් නලාවනාද කරමින් විරෝධය දැක්වීමට කටයුතු කළා. අදත් ඉන්ධන නැති නිසා රටපුරාම ජනතාව දිගු පෝලිම්වල. රට තුල පවතින ඉන්ධන අර්බුදයේ හමුවේ රුසියානු සමාගම් දෙකක් නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අද පෙරවරුවේදී. මෙම සංචාරයේදී අදාළ ඉන්ධන සමාගම් නියෝජිතයින් හා මෙරට බලධාරීන් ඉන්ධන ආනයනය කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඉන්ධන ගැටලුව මුල් කරගනිමින් දුම්රිය දහවනාගාර සේවකින් යලිත් වර්ජනයක් ආරම්භ කළා. ඒ අනුව උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමටයි කටයුතු කළේ. අනතුරුව කොටුව මරදාන දුම්රිය ස්ථාන අධිපතිවරුන් සිය රාජකාරී කටයුතු වලින් ඉවත් වීමට පියවර ගත්තා. වෘත්තීය සමිති කිහිපයක් එක්ව දුම්රිය මූලස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව හා පිටුපස දොරටුව අවහිර කොට විරෝධතාවයක්ද ආරම්භ කළා. දුම්රිය වගේම බස් ධාවනයත් අඩාලයි. මේ වන විට 90%ක් පමණ බස් නැවතිලා. අදත් දිවයින පුරාම රජයට එරෙහිව විරෝධතා පැවැත්වුණා. නමවනදා කොළඹදී දීපව්‍යාප්ත විරෝධතාවයක් පැවැත්වීමටද කණ්ඩායම් රැසක් සූදානම් වනවා. මේ අතර කොළඹ පිටකොටුව ප්‍රදේශයේදී මහා සංඝරත්නය අද සත්‍යග්‍රහයක් ආරම්භ කළා. කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය සත්‍යග්‍රහය වළක්වන ලෙසට ආඥාවක් නිකුත් කර ඇති පසුබිමකයි මෙය ආරම්භ වුණේ. පිටකොටුවේදී අද මහ සංඝරත්නයේ ඇතුළු පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කළා. ඒ වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් පොලිසිය යොදවගෙන තමන්ගේ හමුදාව දහස් ගණන් යොදවගෙන ඔය බංකරය ඇතුළට වෙලා වැඩි කාලයක් ඉන්නව අවස්ථාව ලැබෙන්නේ නැහැ. වරෙන්තු අරන් එන්න එපා. ඒ රාජපක්ෂලගේ තුවක් වලට බය වෙච්ච කාලේ ඉවරයි. අපි ලයනය නැරෙන්න. පිටකොටුව බෝධිඅසල අද පැවැත්වීමට සැලසුම් කර තිබූ සත්‍යග්‍රහය වළක්වමින් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ආඥාවක්ද නිකුත් කර තිබුණා. මහජනතාවට අවහිරවනසේ හැසිරීම වළක්වමිනුයි මෙම නියෝගය නිකුත් කර තිබුණේ. මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරුන් හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද එම රෝහල ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබුණා. මේ ශාන්ති කර්මයට හැමෝම සහයෝගය දෙන්න. ආමේ රාජ විනාශ කළා නේද? ආති සතරක් තිස්සේ මහජනතාවගේ දේපල සොරක් නේද? ඉන්නතුරුව ඔවුන් පාගමනින් මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටදී සී විරෝධය පළ කළේ මෙලෙසින්. මිනිමරු ජනපීඩක ආණ්ඩුව පන්නමු යන මෙන් ඔවුන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද පාපති පෙළපාලයකින් විරෝධතාවයක නිරත වුණා. ඒ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට මුහුණදී ඇති අර්බුදවලට විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් නුගේගොඩ ගුවන්පාලම අසලින් මෙම විරෝධතාවය ආරම්භ වුණා. නුගේගොඩ පාලම ගාවින් පටන් ගත්තු මේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අනිත් සංවිධානත් එක්ක අපි අද ගමන ආරම්භ කරන පබ්ලික් ලයිබ්‍රරි එකට මහජන පුස්තකාලයට.
රටම දැනුවත් කරනවා නමේ කොළඹට මේ අවශ්‍යතාවය ගැන. නැවෙන වෙලාව කියන ආණ්ඩුවක් අපට අවශ්‍ය නැහැ. ආණ්ඩුව දැන් ගෙදර යන්න ඕනේ. පාරේ බබාලා හම්බෙන එකට, පාරේ තෙල් පෝලිම් වල මිනිස්සු මැරෙන එකට මේ රටේ මිනිස්සු වග කියන්න ඕනේ නැහැ. මේක වග කියන්න ඕනේ මේ තත්ත්වෙට මේ රට ඇදලා දාපු පාලකයෝ. අපි විශ්වවිද්‍යාල ප්‍රජාව හැටියට ජනතාවගේ අලුත් සිතිවිලි ධාරාව පෝෂණය කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. නමවනදා රටපුරා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ පිළිබඳව දේශපාලන වේදිකාවේ ඇසුණු කතා දැන්. අද ගොවියෙකුට කුඹුරට බහගන්න විදියක් නැහැ, තෙල් ටික නැහැ කුඹුරවල ට්‍රැක්ටරවල ගන්න. හොරෙදි ප්‍රශ්න ඉදරන්නේ මේ අද ගොවියට තියෙන. හැබැයි අද මේ රටේ ආරක්ෂක අංශවල තියෙන වාහන ලොක්කම තෙල් පුරවලා තියෙනවා. අපි හන්නේ කන්නද? මොකටද තෙල් පුරවලා තියෙන්නේ? පුරවලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ නැගිටීමක් ආවොත් එහෙම පත්තු කරන්න. ඕන මාණ්ඩුවක් ජනතාවට බය වෙන්න ඕන. මේගොල්ලෝ කැමැත්තෙන් දාලා යන්නේ නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රචණ්ඩකාරී නොවන විදියට අපි අනිවාර්යයෙන්ම ආණ්ඩුවට දැවැන්ත බලපෑමක් කරලා උද්ඝෝෂණ කරලා පාරට බැලලා ආණ්ඩුවට බල කරන්න ඕන ඉල්ලාස්සල්ලා කියලා. ආණ්ඩුව ගෙදර යෑම අර වෙන විකල්පයක් නැහැ. අපි පැහැදිලිවම කතා කළේ වහාම මේ රටේ ජනතාව සියලු දෙනා මේ ආණ්ඩුව පළවා හැරීමේ සටනට එක් වෙන්න කියලා විශ්වාස එළඹෙන නමවෙනිදා රටපුරා ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ පාලනයට එරෙහිවගෙන උද්ඝෝෂණ මාලාවට සියලු දෙනා එක් වෙමු. අරගල සිදුවිය යුත්තේ ජනතාවගේ පැත්තෙන් ආර්ථික සමාජීය දේශපාලන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම උදෙසයි. දැන් අපි විවිධ දේශපාලන පක්ෂ සමග පාර්ලිමේන්තු තුලින් පිටතත් සාකච්ඡා කරනවා. අරමුණක් ඇතුව ඉලක්කයක් ඇතිව විසඳුමක් සහිතව යන අරගලයක් නිකන් එලවන්නම් වාලේ එලවන පන්නන්නම් වාලේ පන්නව අරගලින් බැලන ඉලක්කයක් තියෙනවා. මේ මාපාරේ ආණ්ඩු පළවා යවන්නට අපි අරගල කර සහෝදර සමගත්, ඒ වගේම අනිකුත් පක්ෂ සමගත්, සිවිල් සමාජ සමගත් අපි සාකච්ඡා කරගෙන වැඩේ කරගෙන යනවා. එමෝන සහයෝග අපි ලබා දෙනවා. ජනතාව ඉතින් අපි තමයි ඉන්නවා කියලා අපිට දන්නවා. ඒ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි සහයෝග ලබා දෙනවා. පොදු ඉලක්ක බලා අපි ගමන් කරනවා. දවස පුරා මේ විදිහට මේක බිල්ඩ් අප් කරන්න ඕනේ. මේ තියෙන විරෝධතාවය ටික ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඉස්සරහට ගෙන යෑමේ ප්‍රතිඵලය තමයි නම් වෙනද ප්‍රතිඵලයයි අපි දකින්න ඕනේ. ඉතින් ඒ නිසා මම ආරාධනා කරනවා නැවත නැවතත් අපේ සියලුම දේශපාලන මතවාදයන් පාලන ප්‍රතිපත්ති අපි මොහොතකට අමතක කළා දාමු. මේ ගෝඨාභය රාජපක්ෂ ගියොත් තමයි අපිට ජාත්‍යන්තර වශයෙන් අපිට සැලකිල්ලක් ලැබෙන්නේ. අපි ගැන විශ්වාසයක් නැවත ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. කඳුළු ගෑස් වලින්, ජල ප්‍රහාරක වලින් වෙඩි තියලා මිනිස්සු වළක්වන්න පුළුවන් නම් ඒක කරන්න බෑ. මේ ඇවිල්ලා තියෙන රැල්ල ඇවිල්ලා තියෙන්නේ මේ දේශපාලන උමනාවක් අනුව නෙමෙයි. මේ මේ බూరు ආණ්ඩුව මොකද කරන්නේ? මේ පිස්සු ගෝඨල මොකද කරන්නේ? hinawe wi bankara thorala line මිනිස්සු බලන් ඉන්න අමුණට මොන අම්මනකන් ගෝඨාභය රාජපක්ෂ අල්ලගන්නේ මිනිය නැහැ හැංගිලා. දැන් නව වෙනිද පරපතල අරගලයක් නිර්මාණය වෙමින් යනවා. සියලු පක්ෂ ක්‍රියාකාරීණයකට සම්බන්ධ වෙනවා. සමගි ජන බලවේගයේ විදිහට අපිට දෙන්න පුළුවන් උපරිම හයිය අපි දෙනවා. උපරිම හයිය අපි දෙනවා. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවේකිය වෙතයි දැන් අවධානය. මීට පෙර දවසකුත් මතක් කළා හඳ පෙන්වම ඇඟිල්ල දිහා බලන්න එපා කියලා. අපට රනිල් ගෝඨාභය මහින්ද අනුර එකී නොකී මෙකී කිසිදු දේශපාලනඥයෙකු සමග පෞද්ගලික කෝන්තර නැහැ. ඇත්තේ සමාජීය ගනුදෙනුවක්, දේශපාලන විවේචනයක් පමණයි. ලස්සන රටක් පාලනය කොට විනාශ කළ දේශපාලනඥින් එක්ක ඇති න්‍යායාත්මක අරගලයක් පමණයි. හැබැයි දූෂණයේ වංචාව හොරකමට තක්කඩිකමට රැවටීමට එරෙහිව අප ලියනවා, අප කතා කරනවා. කොළපාට, නිල්පාට, රතුපාට, කහපාට, දම්පාට කණ්ණාඩි දාලා මේ සමාජයේ දිහා බලන තාක් මේ සමහර දේශපාලනඥින් අපේ ඇඳිවතත් ගලවගෙන යනවා ස්ථීරයි. හොඳම උදාහරණ දෙකක් අරගෙන බලමු. දැන් ජපානයේ සමාගමකින් කොමිස් සිල්වා කියලා චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ගුවන් සේවා අමාත්‍යාංශයේ සහ ජපානයේ තයිසේ සමාගම අතරයි මේ ගනුදෙනුව සිදුවෙලා තියෙන්නේ. එහිදී කැබිනට් ඇමතිවරයෙකු තයිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලා තිබෙනවා කියලා පාර්ලිමේන්තුවේදී මුලින්ම පැවසුවේ විපක්ෂ නායක සජිත්. නමුත් ඔහු ඇමතිවරයාගේ නම හෙළිදරව් කළේ නැහැ. නමුත් ඒ එක්කම ඇමති නිමල් සිරිපාලද සිල්වා ඉල්ලා අස්සුණා. ඇත්තටම ඉල්ලා අස්සුනේ නැහැ, ජනාධිපති ගෝඨාභය ඉල්ලා අස්වෙන්න කියලා තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ. දැන් මෙහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂණයකදී එළිවෙන්නේ ඕනේ නේද? අපේ රටේ පරීක්ෂණ පිළිබඳවත් අමුතුවෙන් කතා කළ යුතු නැහැ. පැන්ඩෝරා පේපර්ස් වල පරීක්ෂණ වාර්තා වගේ තමයි බොහෝ සොයාබැලීම්. ඒ වගේමයි මේ පාර්ලිමේන්තුවේ මෙවැනි චෝදනාවක් ආව පළවෙනියා හෝ අවසාන පුද්ගලයා නිමල් සිරිපාල නෙමෙයි. අගමැති රනිල්ට මහ බැංකුව කැඩුවා කියලා චෝදනා එල්ල වුණා. ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් දඬුවම් නියම වුණා. තව මොනතරම් දූෂිතින් පිරිසක් ගෝඨාභය වටේ ඉන්නවද, පවුලෙම කී දෙනෙක් ඉන්නවද කියලා අහන්න කැමතියි. කොහොම නමුත්
ජනතාවක් තියෙනවා සීසර් පමණක් නෙමෙයි සීසර්ගේ බිරිඳත් චෝදනා නැති අයෙකු විය යුතුයි කියලා. මෙවැනි අල්ලස් චෝදනාවක් එල්ලවීම තුළ කියන්නට ඇත්තේ රටම ජපානයේ ඉදිරියේ ලැජ්ජාවට හැල්ලුවට පත්වන බවයි. ජපාන මොනෝරේල්වේ ව්‍යාපෘතිය නතර කළේද අල්ලස් ලැබෙන්නේ නැති නිසා බව හැමෝම දන්න කතාවක්. මේ අල්ලස් කතාව ඊයේ දවසේ කර්ලියට එනකොට ගෑස් මගඩිය කෝප් කමිටුවේදී ප්‍රශ්න කෙරුණා. ඇත්තටම අප ලියු ටෙලිවැකි ගණනාවකින්ම පැහැදිලි කළ ඔබට මතක ඇති අපේ රටේ හදිස්සි මිලදී ගැනීම සිදු කරන්නෙම හොරා කන්න කියලා. මේ අත්‍යවශ්‍ය සේවාවලදී තමයි වැඩිම හදිස්සි මිලදී ගැනීම සිදු වෙන්නේ. ගෑස් විදුලිය ඉන්ධන විතරක් නෙමෙයි ඖෂධත් මෙහිලා ප්‍රමුඛයි. මේ ආයතනවල ඉන්න ලොක්කන්ගේ ඉඳලා මැති ඇමතිලා හැමෝම දන්නවා මේ කාලෙට මේ දේවල් අවශ්‍යයි කියලා. උදාහරණයක් ලෙස පායන කාලෙට විදුලිය මිලදී ගැනීම දක්වන්න පුළුවන්. විදුලිය කපන තැනටම ලං වෙන්න ඇරලා පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගන්නවා. එහිදී අර අඩුම ගානට මිලදී ගත යුතුයි කියන රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි හදිස්සීනේ? මේ නිසා තම හිතවත් අයගෙන් වැඩි ගන්නට ගන්නවා. ඕක තමයි හදිස්සි මිලදී ගැනීම වලදී ඇත්තටම වෙන්නේ. දැන් කෝප් කමිටුවේදී ගෑස් ප්‍රශ්නේ ඇදිලා ආවා. පසුගිය පෙබරවාරි වලදී වාර ටෙන්ඩරේ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් පවත්වගෙන යන ටෙන්ඩරේ අවසන් වෙලා, එවිට යලිත් ලන්සු කැඳවිය යුතුයි. ඒ ගෑස් මෙට්‍රික් ටොන් 280,000 සඳහායි. සමාගම් තුනක් ලන්සු තියලා, අඩුම ලන්සුව සියාම් ගෑස් සමාගමෙන් ඇමරිකානු ඩොලර් 96කට තමයි ලන්සුව තියලා තියෙන්නේ. අන්තිමට වාර ටෙන්ඩරේ ගියේ ඕමාන සමාගමකට. ඒ සමාගමේ ලන්සු ඇමරිකානු ඩොලර් 129කට දීලා තියෙන්නේ. ඒකට හේතු 60-70ක් දැන් මේ අය කියනවා. ටර්ම් ටෙන්ඩර් එකට අඩු ගානට හම්බෙච්ච කම්පැනියක් එක්ක වෙන නෙගෝෂියේෂන් එකක් යනවා. ඒ නෙගෝෂියේෂන් එක යන්නෙත් අපිම දාපු මේ කන්ඩිෂන් එකක් අපිට කඩා ගන්න ඕන වෙලා. කියන්නේ රජයටම ආයිත් අයින් වෙන්න ඕන වෙලා. ඊළඟට මේ ගන්න ස්පොට් ටෙන්ඩර් එකේ ඒකෙම දෙවෙනියට ආපු අර ජයන් සමරමන්තුමගේ වගේ ඒකෙම දෙවෙනියට ආපු බිඩව අරගෙන එයාගෙන් ඩොලර් මේ 129කට ගන්නවා. එතකොට මෙතුමා කිව්වා වගේ 1.2 billion වගේ ලොකු මුදලක් මේකෙන් අහිමි වෙනවා. මට පෞද්ගලිකව ගත්තාම මගේ හෘද සාක්ෂියට එකක මම කැමති නැහැ අඩු එකක් තියද්දී මොන රටේ තත්ත්වෙත් එක්ක SPLC වල ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒක වෙනස්, ඒක නෙමෙයි මෙතන අදාළ. ඒක ගැටලු තියෙනවා. හැබැයි මම කැමති නැහැ මේ මොනවා කිව්වත් මම මේක ඕන ප්‍රසිද්ධිය ඕන තරම් මම කියපු කාරණා 112ට හරි එහෙම නැත්නම් 96ට තියෙන එකක් 129ට අස්සම් කරන්න මම කැමති නැහැ. නමුත් එකක් පැහැදිලි, මේ හැම ගනුදෙනුවක්ම අන්ත දූෂිතයි. ඒකයි අප මීට පෙරත් කිව්වේ අද මේ බොහෝ දේශපාලනඥයින් සහ සමහර නිලධාරීන් ගේ මැද පනාදින අම්මව තියාගෙන බූරුව ගහනවා කියලා. මේ ලස්සන රටට මෙහෙම වුණේ සිංගමනට වැටුනේම වැරදි කළමනාකරණය, අනුවන දේශපාලන තීන්දුව తీරන හා හොරා කෑම කියලා පිලි අරගෙන ඊට එරෙහිව නැගී නොසිටින තාක් අපේ රට මේ අඳුරු අගාධයෙන් ගොඩ ගන්න බෑ. අපේ දරුවන්ගේ හෙට දවස වලපල්ලට යන එක වළක්ව ගන්න බැරි වෙනවා. ඒ වගේමයි අප තනි තනි මිනිස්සු මත විශ්වාසය තියලා දැන් වැඩක් නෑ. ඒ වෙනුවට අප නිරන්තරයෙන්ම මතක් කරන බුද්ධි මණ්ඩලයක් සඳහා මේ රට විවෘත කළ යුතුයි. මෙහිලා ඉතාම වැදගත් උදාහරණයකින් අද ටෙලිවැකි අවසන් කරන්නම්. වරක් සොක්‍රටිස් මෙහෙම කිව්වා, ඡන්දයකට දෙන්නෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. එක් අයෙක් පැණි රස වෙළෙන්දෙක්, අනික් කෙනා වෛද්‍යවරයෙක්. ඇත්තටම රෝගී මිනිස්සු ඉන්න රටකට අවශ්‍ය වෙන්නේ වෛද්‍යවරයෙක්. අර පැණි රස වෙළෙන්දගේ කෑම හරිම රසයි. හැබැයි රෝගියට ඒ පැණි රස වලින් සුවය ලැබෙන්නේ නැහැ. වෛද්‍යවරයාගේ බෙහෙත් තිත්තයි, අප්‍රියයි, සමහර විට රිදෙන සුළුයි, වේදනාත්මකයි. නමුත් රෝගය සමනය වෙනවා. නමුත් ඡන්දයකදී අනිවාර්යයෙන්ම දිනන්නේ පැණි රස වෙළෙන්දා. අපද මේ තා කරමින් ඉන්නේ බොහෝ විට හෙට දවසේ ඡන්දයකදීත් කරනු ඇත්තේ පැණි රස වෙළෙන්දෙකුට ඡන්දය දීමයි. පැණි රස වෙළෙන්දෙකු දිනවීමයි පැණි රස බූන්දි කිරිටොපි වෙළෙන්දව දිනවන රටකට විය හැකි විනාශය දැන් අප අත්විඳිමින් සිටින බව අද ටෙලිවැකියෙන් මතක් කරනවා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.